ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන්ම මේක මැතිවරණ වසරක්. ඉතින් ඉදිරියේදී ජනාධිපති මැතිවරණ ව්‍යවස්ථානුකූලව තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ පක්ෂයක් විතර අපි සූදානම් වෙන එක තමයි වැදගත් කාරණා. ඉතින් ඒ සඳහා අවශ්‍ය මැතිවරණ කමිටු පිහිටවීම, කැන්වසින් කණ්ඩායම් පිහිටවීම, ඒ වගේම රැස්වීම කමිටු පිහිටවීම. ඉතින් මේ කාරණා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන වගේම අදාළ කමිටු පත් කරමින් යනවා. මේ මාස ලබන සතියේ සතියන්තේ 13-14 සතියන්තේ අපි දිස්ත්‍රික් මට්ටමේ දිස්ත්‍රික් නායකයන් සහ දේශපාලන අධිකාරියත් ඒ පිළිබඳව දැනුවත් කරන කටයුතු කරනවා. දැන් ඔබතුමාලගේ මේ අපේක්ෂකයන් නැතිකම ලොකු පාඩුවක් නේ කැම්පේන් එකට? නෑ, කිසිම පාඩුවක් නෑ. මොකද අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන වෙලාවට. හැබැයි ඉතින් අපි පිච් එක හදාගෙන යනවා. ඒ හින්දා අපි සූදානම්. ජනාධිපතිවරණය කියලා තිබුණා මේ මැතිවරණ කොමිසමත් එකඟ වෙනවා කියලා මේ ජනාධිපතිවරණේ තියන්න. දැන් එතකොට ඔබතුමාලට දැන් ඉක්මනටම කියන්න වෙයි නේද අපේක්ෂකයා? නෑ, ඉතින් මැතිවරණ කොමිසම දින නියම කරයිනේ. ඉතින් අපි වෙලාවට කලාවට මේ රට ජයග්‍රහණය කරවන්න පුළුවන්. මේ රටේ ආර්ථික අර්බුදයෙන් එළියට එනවා විතරක් නෙවෙයි, මේ රටේ ආර්ථිකයට සැබෑ සාධනීය විසඳුමක් ලබා දෙන්න පුළුවන්, වගේම මේ රටේ තරුණයාගේ සිතුම් පැතුම් වලට උත්තර දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි කියනවා. ඒ කියන්නේ මොන වගේ ඉඟියක්වත් දෙන්නේ නැද්ද ජනතාවට? එද මම ඉඟිය තමයි දුන්නේ. ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන් ද රනිල් මහත්තයා නෙවෙයි කියලා අපේක්ෂකයා පොට්ටුවේ? අපි වගකීමකින් කියනවා අපි ජයග්‍රහයි අපේක්ෂකයා සහ මේ රට ගොඩනගන්න පුළුවන් අපේක්ෂකයා, වගේම මේ රටේ ආර්ථිකය ගොඩදාන්න පුළුවන් අපේක්ෂකයා අපි කියනවා. දැන් ආර්ථික තත්ත්වය ගැන මොකද හිතෙන රටේ? දැන් අද ඇමරිකානු ඩොලර් 12.5ක ණයක් ප්‍රතිහෝගත කිරීමක් ගැන කතා කරා. ඔව්, දැන් සුභ ආරංචියක් කියලා කිව්වා. ඊට පස්සේ ආරංචියට තව කල් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් නොඑක් මත කියනවා. බැති මේ හැම එකක්ම තාවකාලිකයි. මොකද ප්‍රතිහෝගත කිරීම තුළ මම හිතන්නේ යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත ISB කපා හැරීමක් තාම නිශ්චිතව නැහැ. එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අනිත් ඒවා කාලයක් කල් දාලා තියෙනවා. ඉතින් කල් දැම්මට අය ගෙවන්න බෑ නේ. ඉතින් ළඟට එන එක්කෙනා හරි මේ එක්කෙනා හරි ඊළඟට පත් වෙන ආණ්ඩුව එක ගෙවන්න ඕනේ. තව වතාවක් කල් දාන්න බෑනේ. ඉතින් හින්දා මම හිතන්නේ අපි කළ යුත්තේ මුදල් උත්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් රට තුල ක්‍රියාත්මක කරන්න ඕනේ. තමයි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ආණ්ඩුවේ ආර්ථිකය පමණක් නෙවෙයි, ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් දිගු සාකච්ඡාවකින් අනතුරුව තමයි මෙහෙම ජයග්‍රහණයක් ලබා ගත්ත කියලා කියන්නේ මේ ආණ්ඩුව කියන්නේ. ඒකෙන් ඔබතුමාලා ඒක ප්‍රතික්ෂේප කරනවද? නෑ, ඒක මම හිතන්නේ අතිගෞරව ජනාධිපතිතුමත් මහ බැංකු අධිපතිවරයාත් මේ ප්‍රශ්නේ බේරගන්න ඕනේ. මොකද මහ බැංකු අධිපතිවරයා කියනවා බංකොලොත් කරේ නෑ කියලා. ජනාධිපතිවරයා කියනවා බංකොලොත් බාවි මුදව ගත්තා කියලා. ඉතින් මේ දෙන්නෙන් කවුද ඇත්ත කියන්නේ අපි දන්නේ නෑ. ඉතින් ඒ දෙන්න එක බේරගන්න ඕනේ. දැන් පොහොට්ටුවයි රනිල් මහත්තයා අතර තිබුණු සාකච්ඡා ඉවරයිද? නෑ, අපි තවදුරටත් සාකච්ඡා කරනවා. තව කාරණා බොහොමයක් තියෙනවා, සාකච්ඡා කරනවා. ඉතින් තාමත් අපි ආණ්ඩුව ඉන්නෝනේ. ඉතින් මේ කාල සීමාවේ වුණත් ජනතාවට ලබා දෙන්න පුළුවන් යම් සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය ඕනෑම තීන්දුවක් ගන්න අපි උදව් කරනවා. ඒ කියන්නේ තාමත් රනිල් මහත්තයත් එක්ක ඉන්නවා? ආණ්ඩුවෙක් අපි ඉන්නවා. රනිල් මහත්තයා ආණ්ඩුවේ ඉන්නවා. දැන් මොකද්ද වෙන්නේ මේ පොහොට්ටුවට? මොකුත් වෙන්නේ නැහැ. පොහොට්ටු හොඳට තියෙනවා. දැන් අද මොකක් සාකච්ඡාව කොහොමද? අද තරුණ සහ කාන්තා සංගම්වල ප්‍රධාන නිලධාරීන් එක්ක සාකච්ඡාවක් තිබ්බා. ඉදිරියේදී කාන්තා සමිති ටික කටයුතු කර යුතු ආකාරය සහ තරුණ කණ්ඩායම් කොහොමද කටයුතු කර ආකාරය, ඒ වගේම ඉතාමත්ම ශක්තිමත් ලෙස සමුළුදික පවත්වන්න තීන්දුව කෙරුවා කාන්තා සහ තරුණ. දැන් මොකද මේ බැසිල් මහත්තයා මොනවා කිය උපදෙස් දෙන්නේ? මොකද්ද වෙන්නේ ඉස්සර? උපදෙස් දෙන්නේ දිනන්න මොකද්ද අපි ගත යුතු ක්‍රියාමාර්ග ටික කියලා. ඒ කියන්නේ එන මැතිවරණය, අපි මැතිවරණ තුනක් ජයග්‍රහණය කරන පොහොට්ටුව, ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන වැඩසටහන තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. දැන් ජනාධිපතිවරණයද මොකද්ද? මොන මැතිවරණ දන්න හේතුව මැතිවරණ දැන් තුනක් තියෙනවනේ තියන්නේ. එකක් ප්‍රාදේශීය සභාව, ඊළඟට පළාත් සභාව, ඊළඟට නීතියනුකූලව ජනාධිපති මැතිවරණය, ඕ පාර්ලිමේන්තු මැතිවරණය. මැතිවරණ එරියසුත් දෙකක් තියෙනවනේ. ඒ ඕනේ කරලා ඇස්ති. දැන් අපි දැක්කම ජනාධිපතිවරණ එකඟ වෙලා තියෙනවා කියලා කියන මැතිවරණ කොමිසමත් එක්ක ජනාධිපතිවරණය තියන්න එතුමාගේ බාධාවක් නැහැ කියලා ඒ ගැන මොකද හිතන්නේ? මොකුත් හිතෙන්නේ නැහැ. අපි ලෑස්ති. ඡන්දවලට ලෑස්ති. ඡන්දවලට කැමති පක්ෂයක් අපි පක්ෂය. ඒ හින්දා මේ අපිට අපි ඕනම මැතිවරණ ලෑස්ති. දැන් එහෙම ලෑස්ති වුණාට ඔබතුමාලට අපේක්ෂකෙන් නැතිකම ප්‍රබල කොයිද? අපේක්ෂකෙන් නැත්තේ? කවුද කියලා දෙන්නේ අපේක්ෂක නැහැ කියලා? කවුද කියලා දෙන්නේ? කවුද කියපු එකේ කෙනා කියන්න බලන්න. දැන් ඔබතුමා එහෙනම් කවුද අපේක්ෂකයා ජනාධිපති? අපේක්ෂකත් විඳු කරන්නේ ජනාධිපති මැතිවරණ ප්‍රකාශයටපත් කරලා අපේක්ෂක ඉදිරිපත් වෙනකොට කවුද අපේක්ෂකයා කියලා අපි තීන්දුව කරයි. ඉතින් දැන් තව දවස් කීපයක්නේ තියෙන්නේ. ඕ දවස් කීපයක් හරි. ඒකත් ඉතින් දීර්ඝ කාලයක්නේ. ඒ දවස් කීපෙත් මොනවා වෙයිද දන්නේ නැහැ. ඉන්න බලහනෙමු. දැන් මේ ඔබතුමා ජේෂ්ඨෙක් විදියට ඇත්තනම කවුරු දැම්මොත් හොඳයිද පොහොට්ටුවට?
පොහොට්ටුවට පොහොට්ටුව දාන්නේ දිනන ජනාධිපතිවරයා අපේක්ෂකයා ආයි කතා දෙයක් නේ ගැන කිසිම විශ්වාසයක් තියන්න එපා ඒක නේ ඒකනේ ඔබතුමාලා උනන්දුවෙන් අහන්නේ නැත්තම් මොකද උනන්දුවෙන් අහන්නේ නේද මේ මේ අනිත් අයගෙන් ගිහලා අහන්න දෙයක් තියෙනවද දැන් ගිහලා ජේපී අහන්න පුළුවන්ද කවුද අපේක්ෂකයා කියලා අවුරුදු එකකට ඉස්සර දන්නව මේ අපේක්ෂකයා ඉන්නේ අහවලා කියලා ඊළඟට සජවෙන් අහන්න දැනවද ඔයගොල්ලෝ කවුද අපේක්ෂකයා කියලා ආ කවුරුත් දන්නව දැන් ඒගොල්ලෝ වැඩ පෙන්නගෙන යනවා මේ දවස් ටිකේ එච්චරයි අපි වෙලාවට ඔක් කරන්නේ ඔක කලබල වුණා ඒක දන්න හේතුව ගන්න ඒගොල්ලෝ පක්ෂවලට අභියෝග තිබුණා ඇතුලේ ජනතා විමුක්ති වෙනට තිබුණා හරිනි අමරසූරිය මැතිනිය අපේක්ෂිකා වෙයි කියලා බය වෙච්ච ගමන් අඳුර ටක් ගාලා නම දාගත්තා සජිතුත් බය වුණා ඒ සරත් වංශක අය මෙන් අභියෝග කරනවා කියලා දැක්ක ගමන් හරි සජිත් දැනගත්ත මේක මහා ප්‍රශ්නයක් සජිත් ඉක්මනට නම් කරගත්තා අපිට එහෙම ගැටලුවක් නැහැ අපි දෙන්නේ මේ පුස්කාපු මේ මේ වගේ දෙන්නේක් නෙමෙයි ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ ආණ්ඩුවේනේ නෑ අපි ආණ්ඩු පක්ෂේ මම විතරක් නෙවෙයි අපේ පක්ෂයේ සියලුම නියෝජනය කරන අය ආණ්ඩුවේ මෙය ඉන්නවා ඒ වගේම අපි පක්ෂය අපි හැමදාම පක්ෂයක් විදියට හැමදාම ඇතුලේ විවාද කරා හැම ජනාධිපතිවරණයක මොකද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ හැබැයි අපි පක්ෂය ඇතුලේ විවාද කරනවා අපි යෝජනා කරනවා හැබැයි අන්තිමට අපි පක්ෂයක් විදියට සියලුම දෙනා එකතු වෙලා එක් අපේක්ෂකයෙක් වටේ එකතු වෙනවා මොකද මේ වෙලාව තියෙන රටේ ආර්ථික ප්‍රශ්නයක් මේක දිගු කාලීන කෙටි කාලීන විසඳුම වෙනුවට දිගු කාලීන විසඳුමක් අවශ්‍යයි ඒ විසඳුමට අවශ්‍ය සුදුසුම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කරනවා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරනවා ඒක මං හිතන්නේ කෙටි කාලයක් සමහර අය හිතනවා කලින්ම නම් කරපු අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්න කියලා හැබැයි අපි මෑත ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් ගොඩක් වෙලාවට ජයග්‍රහණය කරලා දෙන්නේ අන්තිම මොහොතේ නම් කරපු අපේක්ෂකයා ඒකේ හින්ද බලාගෙන ඉන්න දිනින අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි අනිවාර්යෙන් අපි සහයෝගය ලබා දෙන්න. දැන් බැසිල් මහත්තයාගේ මොන වගේ උපදෙස් දෙයක්ද ලැබෙන්නේ ඔබතුමාලට ඉදිරියට? අද විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණත් එක්ක බැසිල් රාජපක්ෂ මහත්තයා අපේ ජාතික සංවිධායකතුමා නාමල් රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් අද එතුමන් දෙපළගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා අපිට ලැබිච්ච උපදේශය තමයි අපි දිස්ත්‍රික්ක වශයෙන් ආසන මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ඒ වගේම රට පුරා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා බිම් මට්ටමින් සංවිධානය වෙන්න කියලා ඒ වගේම අපේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා ජූලි මාසේ 27 වෙනිදා ඊට සාපේක්ෂව මේ වෙද්දී අපි සියලුම ආසනවල අපි තරුණ සංවිධාන නැවත වතාවක් අපේ ප්‍රතිසංවිධාන කටයුතු වෙමින් පවතිනවා ඒකත් එක්ක අපි විශ්වාස කරනවා ඌනෑම මැතිවරණයකට අපේ පක්ෂයේ තරුණ සංවිධානය සූදානම් වෙලා ඉන්නවා ඕන කෙනෙකුට මේ විවාද කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් හැබැයි දිනින අපේක්ෂකයත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ ඉස්සරහට එනවා. ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉන්නේ වැඩිපුර රනිල් මහත්තයත් එක්කද කාත් එක්කද නාමල් මහත්තයත් එක්කද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ කණ්ඩායම ඉන්නේ පොහොට්ටුවත් එක්ක. මොකද ගිය සැරේත් මම මතක් කරන්නම් ගිය සැරේ රාජපක්ෂවරයෙක් තමයි අනිවාර්යෙන් ජනාධිපතිවරයෙට සුදුසු කියලා හැමෝම කිව්වා. ඒ වෙලාවේ වාසුදේව නානක්කාර මහත්තයලා යෝජනා කරා චමර් රාජපක්ෂ මහත්මාව යෝජනා කරා. සමහර අය යෝජනා කරා තවත් කණ්ඩායම. සමහර අය ගෝඨාභය රාජපක්ෂ මහත්මා යෝජනා කරා. සමහර අය අපේ බැසිල් රාජපක්ෂ මහත්මාව යෝජනා කරා. හැබැයි අපි අන්තිමට එක තීරණයකට ආවම සියලුම දෙනා එක තැනකට ආවා. ඒ වගේම තමයි මේ සැරේත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සියලුම අයට යෝජනා කරන්න අයිතිය තියෙනවා, විවාද කරන්න අයිතිය තියෙනවා, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. හැබැයි එක මතයක් එක්ක දිනින අපේක්ෂකයත් එක්ක අපි පොහොට්ටුව එළියට එනවා.